2018 දෙසැම්බර් 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මේ යෝජනාව සම්මත කරන්න සම්බන්ධ වෙන මන්ත්‍රීවරු ඉන්න අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන බලාපොරොත්තු වෙනවලු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා එතුමාව අගමැති ධූරයට පත් කරන්න කියලා ජනාධිපතිතුමාට නියෝගයක් ලබා ගන්න. නමුත් උසාවිය එහෙම නියෝගයක් කරන්න නම් අගමැති තනතුරේ පුරප්පාඩුවක් තිබිය යුතුයි. නමුත් දැනටත් අගමැති තනතුරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉවත් කරලා නැහැ. අභියාචනාධිකරණයේ ප්‍රකාශ කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමක් පමණයි. An interim for the foregoing reasons, this court decides to grant an interim order restraining the first respondent from functioning as Prime Minister and or Minister of the Cabinet of Ministers until the final hearing and determination of this application. මොකද මේ කියන්නේ? නඩුව ආසා ඉව අවසන් වනතුරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයේ හෝ ඇමති ධූරයක කටයුතු කිරීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරමි. එතකොට මේකෙන් කියලා තියෙනවද අගමැති තනතුරෙන් ඉවත් කළා කියලා? නෑ. එහෙම නැත්නම් අගමැති තනතුර අහිමි වූ බවට ප්‍රකාශයක් නෑ කියලා තියෙන්නේ අගමැති තනතුරේ කටයුතු කිරීම වළක්වීමේ නියෝගයක්.